මේ කියන්න යන්නේ මාතලේ සංචාරය කරන්නන්න ඔබ මාතලේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඉතා ඉහළ වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන රැසක් ආ සුන්දර ස්ථාන මාතලේ සතුයි. අලු විහාරය මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පාසිය පත්තුවේ පිහිටි මාතලේ අලු විහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික හා පුරාල් විද්‍යාත්මක වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මයේ තල්පත්වල ග්‍රන්ථාරූඪ කිරීමත් සමග මුළු මහත් බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩ බවට අලු විහාරය පත්විය. දීපවංශය, මහවංශය, අස්ගිරි තල්පත, නිකාය සංග්‍රහය, පූජාවලිය වැනි ඓතිහාසික ග්‍රන්ථ ඇසුරින්, බාහ්මි ශිලාලිපි ඇතුළු පෞරාණික නටබුන් තුළින් හා ශ්‍රී ලංකාවේ යටත් විද්‍යාව පැවති යුගයේදී කළ පර්යේෂණවලදී අලු විහාරයේ පුරා විද්‍යාත්මක අගය සොයාගනු ලැබිය. අලු විහාරය යනු මෙම විහාරස්ථානයේ නමය. ඉතිහාසයේ මුල් යුගවල සිටම ආලෝකලෙන නමින් මෙම විහාරස්ථානය හැඳින්විය. ආලෝකලෙන පසුව අලුලෙන අලු විහාරයේ බවට පත්තිය. පඩිවිට අම්බලම මෙහි නිශ්චිත ඉතිහාසයක් සොයා ගැනීමට ඉතා අපහසුය. කෙසේ වෙතත් මෙය ඉංග්‍රීසි පාලන යුගයට පෙර මහනුවර යුගයට අයත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මෙහි වහලට යොදා ඇති ආධාරක කුළුණුවල හතර පැත්තෙන්ම ඉතා අලංකාර හා සියුම් කැටයම් නෙලා ඇත. නමුත් වර්තමානයේ වන විට එම කැටයම් විනාශ වෙමින් පවතී. මෙහි නෙලා ඇති කැටයම් හෝ මෙම අම්බලම පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සොයා බැලීමක් සිදු කරනු මැත. මෙය පිහිටා ඇත්තේ මාතලේ මහනුවර කෝඹියන්ගොඩ මාර්ගයේ පඬිවිට වෙල්යායට මායිම්වය. නාලන්ද ගෙඩිගේ ශිලාමය නිර්මාණයක් වන නාලන්ද ගෙඩිගේ සම්පූර්ණයෙන්ම කළුගල් භාවිතා කොට නිමවා ඇති අතර ඉන්දියාවේ ක්‍රිස්තුපූර්ව 6 සියවස සිට 9 සියවස දක්වා පැවති පල්ලව අධිරාජ සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවධිය ලෙස සැලකෙන නරසිංහවර්මනෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදාගෙන ඇත. දඹුල්ල රජ මහ විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජ මහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කිලෝමීටර 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කිලෝමීටර 72ක් උතුරු දෙසින් පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරි සිබරය මීටර 160ක් අහස උසට පැන නගී. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80කට වැඩි ගණනක් ඇත. මේ අතුරින් පිළිමහා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුළ ප්‍රධාන ආකර්ෂණය අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුණු ඒවා වෙති. මුළුමනින්ම බුදු පිළිම වහන්සේලා 153ක්ද ශ්‍රී ලාංකික රජවරුන් 3 පිළිම හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන් වූ 4 අතර විෂ්ණු හා ගණදෙවියන හින්දු දෙවියරුන්ගේ පිළිම 2ක්ද වෙති. පිතු සිතුවම් වර්ග මීටර 2100ක වර්ගඵලයකින් සහිත ප්‍රදේශයක පැතිර පවතී. බිත්තිවල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදුරදුන් පිළිඹීමට ගත්තන හා බුදුරදුන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ. බඹර කිරියැල්ල මාතලේ දිස්ත්‍රික්කයේ රන්තොට නගරයට ආසන්නයේ ඇති සුන්දර දිය ඇල්ලක් වෙති. මාතරේ ඉඳන් රන්තොට හරහා පල්ලේගම මාර්ගයේ දිගේ රිවස්ටන් හෝ නකල්ස් යන අයට රන්තොට ඉඳන් කිලෝමීටර 5ක් විතර ගියාට පස්සේ බඹරකිරි වංගුව හමු වෙනවා. එතනින් තින පුංචි පාර විලංගහවත්ත ගමට යන අඩිපාර. මේ පාර දිගේ මීටර 50ක් විතර යද්දී බඹරකිරි ඇල්ල දැක ගන්නට පුළුවන්. හුන්නස්ගිරි දියඇල්ල එවත් හුන්නස් දියඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දියඇලි වලින් එකක්ය. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ මෙම දියඇල්ල පිහිටා ඇත. මෙම දියඇල්ලේ උස අඩි 125ක් පමණ වෙනවා. මාතලේ සංචාරය කරන ඔබට දැකගත හැකි සුන්දර ස්ථාන වලින් එකක් ලෙස හුන්නස්ගිරි දියඇල්ල නම් කරන්නට පුළුවන්. ශ්‍රී මුතුමාරියම්මාන් කෝවිල මාතලේ නගරයේ පිහිටි මෙම කෝවිල විසින්
වාර්ෂිකව පවත්වන තේරු උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම උත්සවය නැරඹීමට පැමිණෙනවා. මැක්ඩොවෙල් බලකොටුව කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වලදී ආරක්ෂාව සඳහා ගොඩනංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හෝ මැක්ඩොවෙල් නමින්ද නම් කරන ලදී. 1848 මාතරේ කැරැල්ලේදී වීර පුරන්නප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කර ගන්නා ලදී. වර්තමානයේ මෙහි නටබුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතව ඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස මෙය භාවිතා කරයි. සෙම්බුවත්තවිල සෙම්බුවත්තවිල පිහිටා තිබෙන්නේ මහනුවර නගරයේ සිට කිලෝමීටර 35ක් පමණ දුරින් මාතලේ දිස්ත්‍රික්කයේ. මෙහි පැමිණීමට ඇති ප්‍රධාන මාර්ග දෙකක් නම් මහනුවර සිට වත්තේගමට පැමිණ ඇල්කඩුව හරහා සෙම්බුවත්තට ළඟාවීම හා මාතලේ නගරයේ සිට උක්කුවෙල හරහා ඇල්කඩුවට පැමිණ මෙහි ළඟාවීමයි. සෙම්බුවත්ත විල යනු මිනිසා විසින් සංවර්ධිත විලකි. ඇල්කඩුව වතුයායේ වර්තමාන කළමනාකාරතුමාගේ අදහසකට අනුව නිකරුණේ සැඟව තිබුණු විලක් වීදි භූමිය මීට වසර කිහිපයකට පෙර සාර්ථක ප්‍රතිසංස්කරණයකින් අනතුරුව දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් කොට ඇත. රිවර්ස්ටන් ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී කඳුපන්තියක් වන මධ්‍යම කඳුකරයට උතුරුන් පිහිටි නකල්ස් කඳුපන්තියේ නැගෙනහිර මුහුණත ඊසාන දිග මෝසමෙන් පෝෂණය වේ. එහි බටහිර මුහුණත පෝෂණය වන්නේ නිරිත දිග මෝසම් වර්ෂාවෙනි. මේ පෙදෙසේ සංචාරය කරන්නෙකුට මේ අත්දැකීම් රිසිසේ විඳ ගැනීමට හැකිය. එයට හේතුව සාමාන්‍ය කඳුකර තෙත් ප්‍රදේශයක ලක්ෂණ රන්තොට ප්‍රදේශයේ පෙන්නුම් කරන නිසාත් රිවස්ටන් ප්‍රදේශ අවට නිරන්තරයෙන්ම මීදුමෙන් වසන නිසාත්ය. රිවස්ටන් ප්‍රදේශයේදී කඳුකර වනාන්තර ලක්ෂණ විද්‍යමාන වේ. සේරැල්ල ඉලුක්කුඹර සිට පොත්තට වෙල කඹරාව හරහා නාවුලට යන පාර දිගේ ගිහින් පුවක් පිටිය පාරට හැරිලා කිලෝමීටර 7-8ක් යද්දි අපට සේරැල්ලට ළඟා වෙන්න පුළුවන්. මේ දියඇල්ල ලංකාවේ පළල්ම දියඇලි අතරට එක්වෙන සියඇල්ලක්. උසින් මීටර 10ක් විතර වෙන දියඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්න නම් වැසි සමයේදී තමයි යන්න ඕන. නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වෙන මෙම දියඇල්ල කඳුවැටියේ කෙළවර මැදි මාණිකල කන්ද ප්‍රදේශකින් තමයි කඩා හැලෙන්නේ. ජාතික කුළුබඩු උද්‍යානය. ශ්‍රී ලංකාවේ කුළුබඩු පිළිබඳව දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ නිවැරදි දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම උද්‍යානයේ ඉදිකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අක්කර 20ක භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති මෙම උද්‍යානය තුළ ලංකාවේ වැවෙන සෑම කුළුබඩු වර්ගයක්ම ස්ථාපනය කිරීමට පියවරගෙන ඇත. මේ වන විට මෙම උද්‍යානයේ කුළුබඩු වර්ග 25කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇති අතර ඉදිරියේදී තවත් කුළුබඩු වර්ග වගා කිරීමට නියමිත බවත් සඳහන්ය. එමෙන්ම තොරතුරු මධ්‍යස්ථානයක්, දේශන ශාලාවක් හා අලෙවි මධ්‍යස්ථානයක්ද සහිතව අක්කර 100ක භූමි ප්‍රමාණයක් පුරා මෙම උද්‍යානය සංවර්ධනය කිරීමටත් පනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. වස්ගමුව ජාතික උද්‍යානය ලංකාවේ උසින්ම වැඩි අලියතුන් ජීවත්වන වන උද්‍යානයක් ලෙස ප්‍රසිද්ධිය කුසලන්නේ වස්ගමුව ජාතික වන උද්‍යානය. මෙය හෙක්ටයාර 40,000ක් පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. පෙර රජ දවසී පැවති සෞභාග්‍ය මේ වනාන්තරය පුරා පවත්න වැව් අමුණු අපට කියාපායි. පසුව මෙම ප්‍රදේශය වන සතුන්ගේ වාසභූමියක් බවට පත් වී ඇත. 1937 රක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශිත මෙම භූමිය වන සතුන්ගේ හා ඔවුන්ගේ වාසස්ථානවල සුරක්ෂිත භාවය උදෙසා 1984 ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. සීගිරිය ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානීය උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍රකලාවේද, වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පයේද ලොව අකමැණි පුදුමයට පාත්‍ර වන්නට තරම් උතුම් ලද මහා කලාගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරිය කතාපුවත ගොඩනැගෙන්නේ සීගිරිය නිර්මාතෘ වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලාගාරයේ පිහිටා තිබෙන්නේ කොළඹ ත්‍රිකුණාමලයේ මාර්ගයේ තඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දිසට යන විටය.
සිගිරිය මාතලේ දිච්චකේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවේ මලයරට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පන්තියක් ලෙස පිහිටා ඇත. මෙවන් වූ අප ලක්දෙරණේ සුන්දර ස්ථාන මතු පරපුරටත් රැක දෙන්නට මිස එවන් වූ සුන්දර ස්ථාන විනාශ නොකරන මෙන් අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. දිනපතා මෙවැනි අලුත්ම පුවත් ගැන දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම bell icon එක ක්ලික් කිරීමෙන් ඔයාලට අලුත් වීඩියෝ දාපු සැනින් දැනගැනීමටත් පුළුවන්.